ආය බොන් යාළුවනේ අදත් මම ඔයාලට ගෙනාව ලස්සනම ලස්සන වීඩියෝ එකක්. ඔයාලා දන්නවනේ මම ගොඩක් වීඩියෝ දාන්නේ සතුන් ගහකොළ පිළිබඳව කියලා. ගොඩබිමත් සාගරය ජයගත් අහස අහිමි වීමේ කුරුල්ලා ගැන තමයි මම අද කතා කරන්නේ. කවුද මේ කුරුල්ලා? එයා තමයි පෙංගුවි. පිහිනන්න ඇවිදින්න හැකි නමුත් පියාඹීමට නම් මවුන්ට කොහොමවත්ම බෑ. පියාපත් වෙනුවට මවුන්ට ඇත්තේ අවල්පත්. මාළුවන්ගේ වරහල් වලට සමානයි ඒවා. ජලයේ යටට කිමි දෙන්න, ජලයේ පීනන්න හරිම දක්ෂයි, හරියට මාළුවෙක් වගේ. මීටර 100ක් ගැඹුරට කිමි දිය හැකි අතර පැයට කිලෝමීටර 100ක වේගයෙන් පිහිනිය හැකි. පැයට කිලෝමීටර 6ක වේගයෙන් ඇවිදීමටත් හැකි. පාද දෙකෙන් සිටගෙන කෙරින් ඇවිදින ගමන ලාලිත්‍යයක් ගෙන දෙනවා. සාගර ජීවිතයේ මුළුමනින්ම බැහැර කර ගොඩබිමට සංක්‍රමණය වූ ජීවීන් මෙන්ම ගොඩබිම අතහැර සාගරයට සංක්‍රමණය වී තම නිවහන සාගරය කරගත් ජීවියෙක් සිටී නම් ඒ පෙංගුවි. පියඹා යාමට නොහැකි අඩුව මකාගෙන සාගරය නිවහන කරගත් මේ කුරුල්ලා ගොඩබිමද ජයගත් විශ්මිත පක්ෂියෙක් කිව්වොත් මම නිවැරදි. ජීවිතේ වැඩි කාලයක් සාගරය තුළ ගත කර බිත්තර දැමීමට ගොඩබිමට රංචු පිටින් එනවා. ග්‍රීෂ්ම කාලයේ ගල්වලින් කූඩු තනන මෙව සතා සහකරු සමග කල් ගෙවයි. බිත්තර දැමූ පසු කිරිල්ලිය නැවතත් සාගරයට යන්නේ තම පෝෂණ අවශ්‍යතා සපුරා ගන්නයි. පෙංගුවින් කුරුල්ලා තම බිරිඳ එන තෙක් නිරාහාරව බිත්තර තම ශරීරය තුළ තබා ගනිමින් උණුසුම ලබා දෙමින් දුෂ්කර ජීවිතයක් ගත කරනවා. දින 60ක් පමණ වූ මේ බිත්තර රකින කාලය නිමා වී පැටව බිහි වූ පසු මව පැමිණ පැටව පෝෂණය කරනවා. පියා ආහාර සොයා සාගරයට යනවා. දිය යට කිමිදී මසුන් දඩයම් කරගෙන විත් පැටවුන්ට ලබා දෙන මව් කිරිල්ලිය තම තුරුලේ පැටව දෙදෙනෙක් පමණ රැකගනී. ශරීරයේ පිහාටු තිබුණත් ඒවා පියාසරයට උපකාරී නොවේ. සීතල සාගරයේ තම ශරීරයේ උණුසුම් රැක ගැනීමට ඒවා උපකාරී වෙනවා. ආක්ටික් ඇන්ටාර්ටික් කලාපවල ජීවත් වන මොවුන් ගොඩබිම සිටින කාලවල පිහාටු සියල්ල ගලවා දමා මසක් පමණ නිරාහාරව ගුලි වී සිටිනවා. ඉන්පසු අලුත් පියාපත් සාදාගෙන අලංකාර වන විට නැවත සාගරයට යනවා. ඇන්ටාර්ටිකාවේ වාසය කරන පෙංගුවින් විශාල වන අතර ඉත අලංකාර උඩඟු ස්වභාවයක් ගන්නා නිසා රාජකීය පෙංගුවන් ලෙස නම් කරයි. ආක්ටික් කලාපවල සිටින කුඩා පෙංගුවින්ලා නිතරම අලංකාර නැත. පෙංගුවින් වර්ග 19ක් පමණ දැනට සොයාගෙන තියෙනවා. සාඩින්, ඉස්සන්, දැල්ලන් ආහාර කරගන්නා මොවුන් සාගර ජලය පානය කරනවා. වැඩිහිටි සතෙක් මීටර 1ක් පමණ දිගවන අතර කිලෝග්‍රෑම් 40ක් පමණ බරයි. පිටපැත්ත කළු පාට, අළු පාට, නිල් පාට, සුදු පාට වර්ග සිටින අතර බඩ පැත්ත කාගෙත් සුදු පාට වේ. පාද කෙටිය, වලිගය ඉතා ශක්තිමත්. ඇන්ටාර්ටිකාවේ නුදුරු දූපතක ග්‍රීෂ්ම කාලයට පෙංගුවින් පක්ෂීන් විශාල ගණනක් රැස්සෙනවා. සීත කාලයට නැවත සාගරය බලා පියමං කරනවා. ඉතා සරල ජීවිත ගත කරන නිසා මොවුන් ආක්ටික් ඇන්ටාර්ටික් කලාපයේ පරිසරය අලංකාර කිරීමට තුඩු දෙනවා. ස්තුතියි.